හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මැදකොළඹදී ඊයේ ජනහමුවක් පැවැත්ුණා. රටේ ජනාධිපති හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමාව 42% ඡන්ද ප්‍රතිශතයකින් පත් කරනු ලැබුවා. එතුමාගේ හැම වේදිකාවකම කියපු දෙයක් තමයි pay tax එක අඩු කරනවා, VAT එක අඩු කරනවා, ඍජු බදු අඩු කරනවා, වක්‍ර බදු අඩු කරනවා. ජනාධිපතිවරයා වුණයින් පස්සේ මේ කරුණු ඔහු ඉදිරිපත් කරා IMF එකට. අද වෙනකන් IMF එකේ අනුමැතියක් මේකට ලබා දීලා නැහැ. එළමෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහිවිය යුතුමයි. මොකද හේතුව? එසේ නොවුනහොත් IMF ගිවිසුම වෙනස් කරන තැනකට මේ රටට යන්නට බැරි වෙයි. අපි IMF එකත් එක්ක කතා කරේ හිටපු ජනාධිපති අස්සම් කරපු ගිවිසුම වෙනස් කරන්නට ඕනේ කියලා. මේ ජනාධිපතිවරණ කාලේ නෙමෙයි. ඊට අවුරුදු එකහමාරකට පමණ පෙර IMF එකත් එක්ක සාකච්ඡා කරලා අපි එයාට කිව්වා අනිවාර්යෙන්ම නව ආණ්ඩුවක් තුල ජනතා ආශිර්වාදයෙන් පත්වෙන සමගි ජන බලවේග රජයක් තුල අපි බදු අඩු කරනවා. බඩු බිල අඩු කරනවා. දස ලක්ෂ ගණනින් ඉන්නවා අපේ රටේ දුප්පත් ජනතාව. අද මොකද්ද පීඩණයට අසහනයට ලක් වෙච්ච ජනතාවට ආණ්ඩුව දෙන එකම උත්තරය? පොල් ගෙඩි ගන්න කෝලිනේ ඉන්නට. අහස උසට බඩු මිල ඉහළ ගිහින් ආදායම් අඩු වෙලා වියදම් වැඩි වෙලා ඉදිනදා වේල් තුන පිරිමහ ගන්නට බැරි ජන කොට්ටාස අපේ රටේ ජීවත් වෙනවා. මේවන් තත්වයක් තුල මේ IMF ගිවිසුමේ තිබෙන ජනතා විරෝධී කොන්දේසි තුල අපිට රටක් හැටියට ඉදිරියට යන්නට බැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.